අයුබෝවන් තයවමත්ත වගේ පෙහිටයි ඔොබ මේේ දකින්නේ ජනවාරි මස්ස පවරණ මේ මදින පැවැත්තුුණාවූ, අභිෂේක මංගල් ලේතිං, සිංගප්පෝර්ුවේ පදිංජි නුවන් ත්‍රීක්ෂණ. තාට තියන සයලරෝ ගහබාදදුර වෙලා රැකයා කටයුතු නිප්‍රධ ආකාරයෙන් කරගන්න ශක්තිය දැරල බේවා කියලා මේ පූජාව උතුන් අම්මාගේ අභිශෂේක පූජාව මෙන්න මේ ආකාරයට පවත්වන්න ඔහු කටයුතු සූතානම් කරගත්තා ඒවගේම එනබෙන පෙබරවර් විසි තුන්වැනි දින එනම් මේ මස පෙබරවර් විසිතුන් වනදින ඩුබායිහි පදිංචි නිලෝෂා ප්‍රසාධනී එම නිලෝෂා ප්‍රසාධිනයේ දේනිය එ ඒදින වැංකතරගෙන තියෙනවා ඇය සහයගේ පවුලේ පිරිසවෙනුමින් සෙලු දෝෂනවග්‍රහ දෝෂ දුරේභූතවෙන්න අම්මාව මෙ විදිේට අභිෂේක කරන්න. ඉතිං යා භිෂේක පූජාව ඔපටත් පෞනමේ දවසට තමයි භාරගන්න පුළුවන් වෙන්න. ඊ ටමතරෝ ශේෂ පූෝජාතිනවානම් අඟහරුවාද හෝසකරාද දිනයකද අපට කතා කරන ඔබ විදේස්කතව හෝශ්‍ර ලාංකිිකව හෝ ඉන්න කෙනෙක්නම් ඔබටත් පොළුවන් පූජාව භාරගන්න ඉතිං අම්මාගේ පූජාව භාරගනීම තුළින් ඔබට තිබෙනෙනාවෝසිියලෝම ඇැ ව කොඩි වෙන වස්ෝ සෝනයම් ඒ වගේම සියලු දෝෂආන්ධකාර දූරම් භූත වෙලා සැපත තිවුණුව සැලසෙනවා මහා දරන්න බැරි විශාල පු මුොදලක්මකට අයිඇති වෙන්නේ නැහැ ඉතින් අම්මා වෙනුවෙන් අභිෂයකය බාරගන්න කැමති දෙස්සේ දෙස්සේලු දෙනාට මෙසේ ආරාධනාගන්නවා ඉති මේ විසතුන්ගැනි දනම් අභිෂේකය අපි එි ලෝෂා ප්‍රසාධනී ඩුපයිහි පදිංචි දරවා වෙනෙන් සහ ඒ ඇයිගේ පවුලේ පිරිස වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු සෝදානම් කරලායි තියෙන්නේ ඉතින් අන්න අයටටත්පුළුව ගඟහරු අදසර ද වැනිදිලයන් වෙල එමනැතං විශේෂ පවරනම පෝචාදිනයට යෝදාගන්න තමන්ගේ අවස්ථාව එහෙනම් දේමෑනියගේ පිහිටයි විශේෂෙන් තවදයක් මතා කරන්න ඔොනි පූජාව කරා රශ්මි නිශේෂා කොල්ලුපිටිය ඉන්න දරුවට ඇගේ පියාගතිබුණ දරුණු වක්කු ගඩු රෝගයකට ඉතිං පියත් ඉතාම සන්තෝසිෙන් සවෙන් ඉන්න බවපිට දැන්වා ඉතින් තවතවත් සුභවේවා යසවේවා කියල ප්‍රාර්ථනා කරනවා මගේ ආශිර්වාදය මෙ පේවෙලා දවස රෘත උපවාස රැක්ල තම මම සිද්ධ කරන්න. ඉතිං ඇත්‍රම ඒ බලය ජීවමානයි සත්‍යයයි ඒත් තුළ බල අත්දකින දරුවනි ඔබ සේලු දෙනාට ඒව නැවතා අපිට කතා කරලා කියම නිමිත්තෙන් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා එනන් අරබන හැමෝටම විස්තතිවන්ත වෙනවා ඒවගේම චැනල්ලික සබස්කයිප කරන්න අමතක කරන්න එපා මේවන් විශේෂ පෝචා වීඩියෝ ඒවගේම දැනුම ඔබත් සමඟබෙතාගන්න අපි සෝදානං දෙව මාතාවගේ පේටයි මේ වීඩුවේ අපි සම්පූර්ණයෙන් බලමු ඉදිරියට